تبطن. බය අදින් නැසම් පාට මොකද? පාටක් කියලා එක පාටක් නෑ මං වැඩිපුරම හැබැයි පාටල් දෙකක් කළු සුදු. සියන් දකින් නැසම් පාට මොකද? අතරම පාට දකින්න කැමති නෑ. අවර්ණ දේවල් වලට හුඟක් කැමති. මොකද අවර්ණයි කියන්නේ හරි කාම්. එතන කිසිම සලකුණක් නැහැ කිසිම අදහසක් නැහැ. මං හිතන්නේ අර දකින්න කැමති අවකාශය හැම වෙලාවෙම අවර්ණයි නම් කිසිම සලකුණක් කිසිම දෙයක් නැත්තම් පාටක් නැත්තම් අපිට හිතෙන්නේ නැත්තම් කිසිම දෙයක් අලුතෙන් දෙයක් හිතන්න පුළුවන්. සිහල් ඔයා මේ මියුසික් ට්‍රැක් එක කරද්දි ඔයාගේ හිතේ තිබුණ පාට මේ මියුසික් වීඩියෝ එකේ තියෙනවද? මගේ අලුත් වීඩියෝ එක කියන්නේ සඳසාවේ වීඩියෝ එක. ඒක මම ස්ටයිල් එක විදිහට කතා කරුවොත් ඒක ගොතික් රොක්. ඕල්ටර්නේටිව් රොක් වගේ මට ඕන වුණා වෙනසක් කරන්න. මොකද මම මේ ට්‍රැක් එක කෙරුවේ ඒ විදිහට. නමුත් මම දන්නේ ලංකාවේ රසික රසිකාවක කොහොමද බාර ගන්නවද කියන එක. ෂෙහන් නිතරම පෙනී ඉන්නේ වෙස්ට් එකේ කලෙහිකි. එතකොට ඔයා නියෝජනය වෙන්නේ ලංකාවේ තනකින්ද එහෙම නැත්නම් වෙස්ට් එකේ තනකින්ද? මම නියෝජනය වෙන්නේ ලංකාවේ මාස් එකේ. මම හයි ප්‍රොෆයිල්වත් ලෝ එන්ඩ් එකේවත් නෙමෙයි. මම මාස් මම සාමාන්‍ය මධ්‍යම පන්තිකයෙක්. මම එහෙම පවුලක් දැනටත් එහෙමයි. මම නියෝජනය වෙන්නේ එතන. එතන ඉඳන් තමයි හැමතැනටම අතප ගහ ගන්න හදන්නේ. ඉතින් එතෙන්දි ඉතින් අපි හැම වෙලාවෙම අපිට පුළුවන් තරම් උඩ පයින්න බලන්නේ. ඉතින් එතෙන්දි පොඩ්ඩක් ඔය වෙස්ටර්න් කියන දේ පොඩ්ඩක් ටච් වෙනවා. ඔයා මොන වගේ පාටකින්ද මිනිස්සු ඉස්සරහා පෙනී ඉන්න කැමති? මම අර ඉස්සෙල්ල කිව්වා වගේ මගේ ජීවිතෙත් මම ආස අවර්ණ විදියට ඉන්න. මම කැමති ෂිහාන් කියන කෙනත් පාටක් අදහසක් නැති කෙනෙක් විදිහට වෙන්න. මොකද හැම වෙලාවෙම හැමදාම හීනයක් වෙලා ඉන්න තාක්කල් අපිට හැමදාම කෙනෙක් ගාවට යන්න ලේසි. මොකද හීනයක් වුණොත් හැමදාම රාත්‍රියට අපිට කෙනෙක් ගාව ඉන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ හීනයක් වෙන්නේ නැතුව ෂිහාන් කියන්නේ මෙයා, නැත්නම් ෂිහාන් කියන්නේ මෙන්න මේ කැටගරි එකේ, නැත්නම් ෂිහාන් කියන්නේ මේ වර්ණේ රතු කළු සුදු මේකයි කියලා හරි තැනකට වැටුනොත් සුදු අවශ්‍ය වුණොත් විතරයි සුදු ගන්නෙ. අපි චිත්‍රයක් අඳින්දි රතු ඕනුනොත් රතු ගන්නවා, නැත්තම් ගන්න නැති. ඒ වගේ වෙනවට වඩා හොඳයි හැමෝටම ගන්න පුළුවන් තැනක ඉන්නවා. නැත්නම් මන්ද එහෙම පාටක් මන් දන්නේ. ෂයන් හිතනවාද මේ මියුසික් ෆීල්ඩ් එකට ඔය අලුත් කල එකක් එකතු කරා කියලා? මියුසික් ෆීල්ඩ් එකේ මම දකින්නේ නැහැ. අර මම ප්‍රබුද්ධයෙක් නෙමෙයි, මම ආධුනිකයෙක්. මම දන්න දේ කියන්නේ මම දකින්නේ නැහැ. අර සාමාන්‍යයෙන් ඕනම රටක කලාව හෝ ඕනම දෙයක් කර මෙහෙම මෙහෙම ලොකු ගමනක් යනවා පොඩි උසස් තැනකට. ඉතින් ඒක මම දන්නේ ලංකාවේ තියෙනව නැද්ද කියන එක. ඔබද මා එපා කී ආදරේ, ඔබද මා එපා කී ආදරේ. මම තාමත් උත්සාහ කරනවා. මම හිතන්නේ පිළිගත්තු සුවල්ප පිරිසක් හරි ඉන්නවා. හැබැයි පෞද්ගලික මට තේරෙනවා ඉතින් එතන අමුත්තක් තියෙනවා කියලා. ඉතින් ඒක ගැන මම පෞද්ගලික සතුටු වෙනවා. ඉතින් ලංකාවේ කලා ශාස්ත්‍රයට මොකද්ද මගෙන් උනේ කියන එක මම හරියටම දන්නේ නැහැ. ඒක දන්නේ ඉතින් බලාගෙන ඉන්න කට්ටිය. ෂෙහන් මේ මියුසික් ට්‍රැක් එක කරද්දී ඔයා මේ ට්‍රැක් එකට ගේන්න හැදුවේ මොන වගේ පාටක්ද? මියුසික් ට්‍රැක් එක කරද්දී ඒක මම සෙමි රොක් ස්ටයිල් එකකට කෙරුවේ. ඉතින් එතෙන්දි සෙමි රොක් කියන්නේ හැමලාම ඩාක් රොක්. සෙමි රොක් හැමදේම ඩාක් යන දෙයක්. ඉතින් මම ඒක ඉස්සරදා ආස කරපු දෙයක් ඩාක්නස් ඇත් එක්ක වීඩියෝ එකක් කරන්න. ඒ කලයකට මම ආසයි. ඉතින් ඒ මම බලාපොරොත්තු වෙච්ච දේ
ඒ විදිහටම වීඩියෝ එකෙන් කරන්න තමයි උත්සාහ කළේ මං ට්‍රැක් එක කරලාදී බලාපොරොත්තු වෙච්ච කලයක වීඩියෝ එකේ කලයකට එක මැච් වෙනවා මට අන්තිමටම කියන්න ඔයා වැඩිපුර මාස සුදු පාට හිමවලටද එහෙම නැත්නම් කහ පාට ඉරෙලියටද සුදු පාට හිමවලට කහ පාට ඉරෙලිය ට වඩා සුදු පාට හිම දිහා බලාගෙන ඉන්න පුළුවන් හුඟක් කියලා දෙකේ තියෙන්නේ විවිධාකාරය කියන්නේ දෙවිදියක අල්පිකෝ දෙවිදියක ෆන් එකක් තියෙන්නේ ඉතින් ඒක ඕනලාට ඒක මේක ඕනලාට මේක